31 දුස්සීලයා කවරේද දුස්සීලෝති අසීලෝ නිස්සීලෝ යනුවෙන් අටුවාවල සිල් නැති තැනැත්තා දුස්සීලයා බව දක්වා තිබේ. ගිහි දුස්සීලයාය ශ්‍රවණ දුස්සීලයාය කියා දුස්සීලයෝ දෙදෙනකි. පංච ගහපති බයානි වේරානි අප්පාහාය දුස්සීලෝ ඉති උච්චති නිරයංච උප්පජ්ජති කතමාච කතමානි පංච පානාතිපාතං අදින්නාදානං කාමේසු මිච්ඡාචාරං මුසාවාදං සුරාමේරය මජ්ජපමාදට්ඨානං ඉමානි කෝ ගහපති පංච බයානි වේරානි අපහාය දුසීලෝ ඉති උච්චති නිරයංච උප්පජ්ජති. තේරුම ගෘහපතිය පසක් වූ බය වෛර ප්‍රහාණය නොකිරීමෙන් දුස්සීලයා යයි කියනු ලැබේ. කවර පසක් දෙයත් ප්‍රාණඝාතය අදත්තාදානය කාම මිත්‍යාචාරය මුසාවාදය සුරාපානය යන මේ පසක් වූ බය වෛර ප්‍රහාණය නොකිරීමෙන් දුස්සීලයාය යයි කියනු ලැබේ. නරකයෙහිත් උපදින්නේය. මේ දේශනයෙන් දැක්වෙන්නේ ගිහි දුස්සීලයාය. ප්‍රාණඝාතාදී පව් පහම හෝ එයින් එකක් හෝ දෙකක් තුනක් හෝ අත් නොහැර කරගෙන යන තැනැත්තා දුස්සීලයාය. ගිහියන් තමන් දෙස නොබලා දුස්සීලයෝ යැයි පැවිද්දන්ට ගරහා කරන නමුත් මෙහෙවින් දුස්සීලයන් නැත්තේ ගිහි සමාජයේය. එබැවින් තථාගතයන් වහන්සේ දුස්සීලෝහි බහුජ්ජනෝ යනු වදාළසේක. සීලය බිඳගත්තා වූ නැතිකරගත්තා වූ භික්ෂුව හෝ සාමණේරයා ශ්‍රමණ දුස්සීලයාය. සීල භේදය වන කරුණු මනෝරථ පූරණී අටුවාවෙහි මෙසේ දක්වා තිබේ. පුතුජ්ජනස්ස සීලං පංචහි කාරණේහි බිජ්ජති පාරාචිකා පජ්ජේන සික්ඛාපච්ච කානේන තිත්‍ය පක්ඛන් දන්නේන අරහන්තේන මරණාති. පාරාජිකාවට පැමිණීමය, උපසම්පදාව ප්‍රතික්ෂේප කිරීමය, තීර්ථක ශාසනයට ඇතුළු වීමය, අරහත්වයට පැමිණීමය, මරණය යන කරුණු පහින් පෘතජ්ජන භික්ෂු සීලය බිඳෙන බව මේ පාඨයෙන් දැක්වේ. පෘතජ්ජනයාගේ සීලය කුසල සීලයකි. අරහත් මාර්ගයෙන් කුසල අකුසල ශ්‍රේය කරනු ලැබේ. පෘතජ්ජන සීලය රහත්වීමෙන් බිඳෙන බව දක්වා ඇත්තේ එහෙයිනි. රහතුන්ට ඇත්තේ කුසල්ද අකුසල්ද නොවන සීලයකි. මහණකම හා උපසම්පදාව මරණයෙන් ඔබට මතු ජාතියට යන්නේ නොවේයි. මරණින් සීලය කෙලවර වෙනවාය කියන්නේ එහෙයිනි. දුස්සීලයකු ඇතිවන්නේ පරිජි වීමෙන් වන සීල භේදය නිසාය. පරාජිකා ආපත්‍යයට පැමිණි තැනැත්තා දුස්සීල වන්නේය. පරිජි වීමෙන් පසු එය වසාගෙන උපසම්පන්නයෙකු ලෙස පෙනී සිටින තාක් පමණකි. භික්ෂු සීලය වූ උපසම්පදාව පරාජිකා ආපත්‍ය හැර අනික් ආපත්‍යයකට පැමිණීමෙන් නැති නොවේයි. පරාජිකා නොවූ සියලුම භික්ෂූහු සිල් ඇත්තෝය. විකාල භෝජනාදී දේවල් කිරීමෙන් භික්ෂුවට ඇවැත් සිදුවන්නේ උපසම්පදා සීලය ඇති නිසාය. එබඳු සීලයක් නැති ගිහියාටත් ඇවැත් නැත. පරාජිකාවට පැමිණි තැනැත්තාටත් ඇවැත් නැත. විනය පිටකෙහි පරාජිකාවෙන් අන්‍ය නොයෙක් ගරුක ලහුක ආපත්‍තිවලට පැමිණියා වූද බොහෝ ඇවැත්වලට පැමිණියා වූද භික්ෂූන් ගැන සඳහන් වන තැන් බොහෝය. ඒ එක තැනකවත් ඒ භික්ෂූන් දුස්සීල බව කියා නැත. දුස්සීල බව කියා ඇත්තේ පරාජිකා වූ භික්ෂූන් ගැන පමණකි. කුඩා ඇවැතකට පැමිණීමෙන්ද දුස්සීල වන බව
විමති විනෝදෙනියෙහි පවණක් කියා තිබේ. සියලුම අටුවාවලත් අනිකුත් ටීකාවලත් කියා තිබෙන්නේ දුසීලෝති නිසීලෝ යයි. සිල් නැති පරාජික ආපත්‍යයට පැමිණි අය පමණක් දුසීල බවය. විමති විනෝදනී මතය අන් අටුවා ටීකාවලට ගැලපෙන්නක් නොවන බැවින් එය ධර්ම විනය දරයෝ නොපිළිගනිති. විමති විනෝදිනී මතයේ හැටියට නම් පෘථජ්ජන භික්ෂූන් තබා රහතන් වහන්සේලාවත් දුසීල භාවයෙන් නොමිදෙති. කුඩා සිකපද එකකුත් නොකඩෙන හැටියට දිවි පැවැත්වීම පෘථජ්ජන භික්ෂුවකට තබා රහතන් වහන්සේ කෙනෙකුටද දුෂ්කරය. රහතන් වහන්සේලාත් ඇතැම් ඇවැත්වලට පැමිණෙන බව මනෝරථ පූරණී අටුවාවෙහි මෙසේ දක්වා තිබේ. කීනාසවෝතාව ලෝක වජ්ජං නාපජ්ජති පන්නන්ති වජ්ජමේව ආපජ්ජති ආපජ්ජන්තෝ ච කායේන පී වාචාය පී චිත්තේන පී ආපජ්ජති කායේන ආපජ්ජන්තෝ කුටිකාර සහ සෙය්‍යාදීනි ආපජ්ජති වාචාය ආපජ්ජන්තෝ සංචරිත්ත පදසෝ ධම්මාදීනි චිත්තේන ආපජ්ජන්තෝ රූපේය පටිග්ගහණං ආපච්ඡති. තේරුම කීනාශ්‍රව පුද්ගලතෙමේ ලෝකාවද්‍ය ආපත්‍යයට නොපැමිණෙයි. පඤ්ඤප්ති වද්‍ය ආපත්‍යින්ට පමණක් පැමිණෙයි. පැමිණෙන්නේද කයින්ද වචනින්ද සිතින්ද පැමිණෙන්නේය. කයින් පැමිණෙනුයේ කුටිකාර සහසෙය ආදී ඇවැත්වලට පැමිණේ. වචනෙන් පැමිණෙනුයේ සංචරිත්ත පදසෝ ධම්ම ආදී ඇවැත්වලටද. සිතින් පැමිණෙනුයේ රූපීය පටිග්ගන්හා ආපත්‍යයටද පැමිණෙන්නේය යනු එහි තේරුමයි. රහතන් වහන්සේලාද පැමිණිය හැකි බව දක්වා ඇති මේ ඇවැත්වලින් කුටිකාර සංඥචරිත්ත සිකපද දෙකින් වන ඇවැත් ගරුක ආපත්‍ති හුය. විමති විනෝදනී මතේ සත්‍යක් නම් රහත් වූද සමහර විට දුස්සීලයෝ වෙති. කලක් මහණකම කරතොත් පෘථජ්ජන භික්ෂුවකට නම් දුස්සීල නොවීම නොසිට හැකිය. හැම දිනාම දුස්සීල වෙතොත් මේ ශාසනයෙන් ඇති වැඩක්ද නැත. එබඳු නිෂ්ඵල ශාසනයක් බුදුන් වහන්සේ නොපිහිටවනසේක. උන්වහන්සේ මේ ශාසනය පිහිටුවා තිබෙන්නේ කලාතුරකින් කෙනෙකුට වැඩක් ගන්නට බැරි වූවත් බොහෝ දෙනෙකුන්ට පිහිට කරගත හැකි පරිදිය. බොහෝ දෙනෙකුන්ට වැඩ ඇතිවන පරිදිය. විකාල භෝජන රූපීය පටිග්ගහන ආදී ඇවැත්වලට කෙතෙක් පැමිණියත් ලෝකේහි ප්‍රතිපත්ති ශාසනය පවත්නා බව මනෝරථ පූරණී අටුවාවෙහි මෙසේ දක්වා තිබේ. ප්‍රතිපත්ති අන්තර්දානය මෙසේය. අනාගතේහි භික්ෂූහු ධ්‍යාන මාර්ග විදර්ශනාවෙන් උපදවන්නට නොහැකි වන්නාහු චතුපාරිශුද්ධ සීලය පමණක් රක්නාහුය. කල්යත්ම යත්ම අපි සිල් සම්පූර්ණ කොට රක්ෂා කරන්නෙමුය. එහෙත් අපට මාර්ගයක් ඵලයක් උපදවන්නට නොපුළුවන. දැන් ආර්ය ධර්ම ප්‍රතිවේදයක් නැත යයි අවසානයට පැමිණ අලසකම බහුල කොට ඇත්තාහු වරද දුටු කල්හි ඔවුනොවුන්ට චෝදනා නොකරෙති. වරද සිහි නොකරවති. සිකපද ගැන කුකුස් නැත්තාහු වෙති. එතැන් පටන් කුඩා කුඩා සිකපද කඩ කෙරෙති. කල් යත්යත් පචිති තුලසි ඇවැත්වලටද පැමිණෙන්නට වෙති. ඉන් පසු ගරුක ආපත්තිවලටද පැමිණෙති. පාරාජිකා හතර පමණක් ඒ භික්‍ෂූන් කෙරෙහි ඉතිරි වෙයි. සතර පාරාජිකාව ආරක්ෂා කරන භික්‍ෂූන් වහන්සේලා සියක් හෝ දහසක් ඇති කල්හි ප්‍රතිපත්තිය අන්තර්ධාන වූයේ නොවෙයි. අන්තිම භික්‍ෂුවකගේ සීල බේදයෙන් හෝ මරණයෙන් හෝ ප්‍රතිපත්තිය අන්තර්ධාන වූයේ වෙයි. මේ මනෝරථ පූර්ණේ අටුවාවෙහි
අන්තර්ගතයයි. මෙයින් දැක්වෙන්නේ පාරාජිකා නො වූ භික්ෂුව කෙරෙහි ප්‍රතිපත්තියෙහිවත් සීලය ඇති බවය. එබඳු භික්ෂූන් ලෝකෙහි ඇතිතාක් ප්‍රතිපත්ති ශාසනය පවතින්නේය. අනාගතයෙහි පාරාජිකාව පමණක් රකින භික්ෂූන් ඇතිවන බවත් ඔවුන්ගෙන් අන්තිමයාගේ සීල බේදයෙන් හෝ මරණයෙන් ප්‍රතිපත්ති ශාසනය නැතිවන බවත් දක්වා තිබීමෙන් ඒ භික්ෂූන් සිල්වත් බව හොඳටම ඔප්පු වෙයි. දුස්සීලයාට බිඳෙන්නට සීලයක් නැත. අන්තිම තැනැත්තාගේ සීල බේදයක් ගැන කියන්නට කියන්නේ බිඳෙන්නට සීලයක් ඒ භික්ෂූන් කෙරෙහි ඇති නිසාය. කුඩා සිකපද කැඩීමෙන් භික්ෂුවක් දුස්සීල නොවන බව මේ කාරණයෙන්ද තේරුම් ගත හැකිය. සමාදානය, සංවරය කියා සීලය පිළිබඳ කරුණු දෙකක් ඇත්තේය. ගුරුවරයෙකු වෙතින් තිසරණ සමාදන් වීමෙන් සාමණේර සීල සමාදානය සිදුවෙයි. සීමාවේදී කර්මවාක්‍ය කියා අවසන් වනු සමගම උපසම්පදා අපේක්ෂකයාගේ උපසම්පදා සීල සමාදානය සිදුවෙයි. පාරාජිකාවන වරදක් කළහොත් සාමණේරයාගේත් උපසම්පන්නයාගේත් සමාදානය බිඳීම වශයෙන් සම්පූර්ණ සීලය නැති වී දුස්සීලත්වයට පැමිණෙයි. කුඩා සිකපද බිඳීමෙන් ඒ සිකපදය පිළිබඳ සංවරය පමණක් බිඳෙයි. උපසම්පදා සීල සමාදානය නොබිඳෙයි. සමාදානය නොබිඳෙන බැවින් කුඩා වරද කොතෙක් සිදුවුවත් පාරාජිකා නො වූ උපසම්පන්නයාගේ සීලය පවත්නා බවත් ඔහු දුස්සීල නොවන බවත් තේරුම් ගත යුතුය. කුඩා අවැත්වලට පැමිණෙන භික්ෂුවද ඇතිතාක් කුඩා අවැත්වලට පැමිණෙන්නේද නොවේ. ඔහු අතින් රැකෙන කුඩා සිකපදත් දහස් ගණනින් නැත්තේය. එබැවින් ඇතැම් කුඩා සිකපද කැඩෙන භික්ෂුවගේ සීලයද සුළුකොට නොසිතිය යුතුය.